வணக்கம், அஸ்லாமு அலைக்கும். இன்று உங்கள் பாடசாலைக்கு வந்து ஸ்மார்ட் கிளாஸ் ரூம் ஒன்றை வழங்குவதில் சந்தோஷம். நாங்கள் இலங்கையராக ஒற்றுமையாக வாழ வேண்டும். எனது தந்தை ரணசிங்க பிரேமதாஸ் வலியல் மாணவர்களின் இலவச கல்வியை சக்தி ஊட்டுவேன். இன்றைய மாணவர்கள் காலை தலைவர்கள் அனைவருக்கும் வாழ்த்துக்கள். ஈய பெரியது அப்பிட்ட சித்தவுனா மெய்தின வெட கட்டியது தெக்க அப்பே மே சேவாவட்ட புஞ்சி விராமே அக்கன் ஹபை மெய்தினிய பலவினித ஈய தினே அப்பிட்ட சாக்கச்சா ராஷி அக்திபுன ஆபகு துங்கினித வெட படங்கத்த சமகரு மட்ட பணினவா பஸ் பெதன கொட்ட මට කියනවා බස්මෑන් කියලා. බස්මෑන් කියලා නම හදපු පුද්ගලයාගේ ඉස්කෝලේටත් මම බස් එකක් දුන්නා. තමුත් ඒකම ජාතික පාසල. මට එක එක නම් ගොතන අයගේ දුවදරුවෝ කොහෙද ඉගෙන ගත්තේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මට බෙදනවයි කියලා බනිනවා. මට බස්මෑන් කියනවා. බෙදල රටක් ගොඩගන්න බැහැයි කියලා කියනවා. එහෙම කියන අයගේ දුවා දරුවන් යන්නේ පෞද්ගලික පාසල්වලට. අද ජාත්‍යන්තර ජනමාධ්‍ය දිනේ කියලා අපිට දැනගන්න ලැබුණා. ඇත්ත වශයෙන්ම අද වගේ දවසක අපි ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් අපි පෙනී සිටින්නට ඕන. ජනමාධ්‍ය නිදහස තුළ ජනතාවට ලැබෙනවා නිදහස් නිවහල් රටක තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු වෙනවා. ඒ නිසා කොන්දේසි විරහිතව ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් අපි පෙනී සිටිනවා. එලෙසම අපි ඉල්ලීමක් කරනවා ජනමාධ්‍ය නිදහස තුළ සත්‍ය දේ ජනතාවට වාර්තා කිරීම, ඇත්ත යථාර්ථය සාක්ෂි සහිතව තොරතුරු ඉදිරිපත් කිරීමේ වගකීම මාධ්‍ය ශේෂ්ඨයට තිබෙන වගකීමක්. ජනමාධ්‍ය නිදහසට අපි කිසිදාක අත තියන්නට හොඳ නැහැ. ජනමාධ්‍ය නිදහස වගේම වාද විවාද කිරීමේ නිදහසක් තියෙන්නට ඕන. දැන් මං කියලා තියෙනවා අපි කණ්ඩායමක් හැටියට සූදානම් විවාද දෙකම කරන්න. අපේ ආර්ථික කමිටුවයි ඒගොල්ලොන්ගේ ආර්ථික කමිටුවයි. මමයි ඒගොල්ලොන්ගේ නායකයයි. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කරුණා කරලා මේ මැයි මාසෙම මේ දෙකටම දින යොදා ගන්න. මේකෙන් එකක් ගැන විතරක් කය ගගහ යන කය නායකෙක් වෙන්න එපයි කියලා මං ඉල්ලීමක් කරනවා. එක විවාදයක් නෙවෙයි, දෙකම වැදගත්. දෙකටම දින යොදාගමු. දෙකටම මේ මාසයේ දින යොදාගමු. හැබැයි මේ අයගේ පැකිලීමක් තියෙනවා මේ ආර්ථික කමිටුවේ විවාදය පවත්වන්න. මම ඒක ගැන පුදුම වෙන්නේ නැහැ. මොකද ඇත්ත වශයෙන්ම රට ගොඩනගන සත්‍යවාදී යථාර්ථවාදී දත්ත කේන්ද්‍රීය ආර්ථික දැක්ම, ආර්ථික සැලැස්ම, ආර්ථික කණ්ඩායමින්නේ අපිට. එතන ඉන්නේ සෝබන කණ්ඩායම. කය නායකයාට ඉන්නේ කය කණ්ඩායමක්. වැඩ කරන කණ්ඩායමක් නෙමෙයි. අපි කරන, අපි කියන දේ කරනවා. හොඳම ආදර්ශය සක්වල. හොඳම ආදර්ශය හුස්ම. මං කය නායකලට කියනවා විවාද දෙකම කරමු. දෙකම මැයි මාසෙත් කරමු. කය වගේම විවාද වගේම අපි දෙන්නම තරඟයට රටට වැඩක් කරමු. අපි දෙන්නම තරඟයට වැඩ කරනකොට කාටද හොඳ?
කාටද වාසිය? රටේ ලක්ෂ 220ට. දැන් මම පාසල් වලට කරන දේ දිහා බලලා කය නායක ගිහිල්ලා තවත් පාසල් පද්ධතියකට උදව් කරනවා නම් කොච්චර හොඳද? තරඟයට වැඩ කරමු. සිත සැලසෙන ජනතාවට. අපි රෝහල් පද්ධතියට කරන උදව් දිහා බලලා කය නායකටත් පුළුවන් ගිහිල්ලා රෝහල් පද්ධතියට උදව් කරන්න තරඟයට. එන්න වැඩ කරන්න මාත් එක්ක තරඟයට. මොකද මට තියෙන සුපිරි විශ්වාසයක්. මට ඒ තරඟෙන් ඕනම වෙලාවක ඉහළම කුසලානය ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. මම ඔය කය නායකලට කියන්න කැමති, මම ආවේ පාසල් පද්ධතියටවත් ජන සමාජයටවත් මත්පැන් මත්ද්‍රව්‍ය සිගරට් ඒව බෙදන්න නෙමෙයි. අපි අත්ත වශයෙන් මේ සියල්ලක්ම තරයේ ප්‍රතික්ෂේප කරනවා. මම තමද්දප ව්‍යාපාරයේ සමාජිකයෙක්. මං අදාවේ ඩික්ෂනරිස් බෙදන්න. මං අදාවේ කම්පියුටර්ස් බෙදන්න. මං අදාවේ ස්මාර්ට් බෝඩ් බෙදන්න. කම්පියුටර්ස් වලට ප්‍රින්ටර්ස් බෙදන්න. හිතක් පපුවක් තියෙන මනුස්සකම දන්න මනුස්සයෝ මරණව වෙනුවට මනුස්සයෝ ජීවත් කරවන ප්‍රතිපත්ති ඉන්න කාටද පුළුවන් මේකට විරුද්ධ වෙන්න? මං කියනවා මේවට විරුද්ධ වෙන්න එපා. විරුද්ධ වෙන එක බොහොම ලේසි. මං ආරාධනා කරනවා හැමෝටම එන්න සජිත් එක්ක, එන්න සජිත්ගේ කණ්ඩායමත් එක්ක අපි තරඟයට විවාද කරමු. විවාද දෙකම කරමු. විවාදේ වගේම වැඩක් කරමු.